සුබ දවසක් වේවා ආදරම් මේ තාත්තේ පුතේ දුවේ. මේ දවස්වල අපි මොලයත් එක්ක තමයි මේ වැඩ කරගෙන යන්නේ. මං පහුගිය කාල පරිච්ඡේදයේදී මලිලා ගෙදර ගිය වෙලාවේ ඇමරිකාවට මට අවස්ථාවක් හම්බ වුණා මල්ලිගේ චූටි පුතත් එක්ක ඔහුගේ තරංගයකට යන්න. මොකද්ද මේ තරංගය? මේ තරංගයේ තමයි මේ අහන ඕනෑම ප්‍රශ්නයකට ඕනෑම ෆීල්ඩ් එක උත්තර දීමේ ක්ෂණික උත්තර දීමේ හැකියාව. ඒ කියන්නේ ළමයි ගොඩක් ඉන්නවා, ඉස්සලාම උත්තර දුන්න කෙනා තමයි ඒක දිනන්නේ. එතකොට දැන් මම එළියේ ඉඳලා බලාගෙන හිටියා, ස්කූල ගොඩක ළමයි ඇවිල්ලා හිටියා, වයස් සීමාවන් ගොඩක අය හිටියා. එතකොට දැන් මේ චූටි පුතත් හිටියා. සමහර වෙලාවට මගේ ඇස්වලින් කඳුළු පැන්නා. ඇයි ඒ? අර මේ ප්‍රශ්න අහන කෙනා ප්‍රශ්නේ අහන්න පටන් අරගෙන ඉවර වෙනවත් එක්කම චූටි පුතත් උත්තර දීලා ඉවරයි. ඉතින් මම බැලුවා මාරයිනේ, හැම ෆීල්ඩ් එකෙම උත්තර දෙනවා. අරක ඇහුවත් උත්තර දෙනවා, මේක ඇහුවත් උත්තර දෙනවා. මේ හැම දෙයක්ම උත්තර දෙද්දී අන්තිමට මේ ළමයි දෙන්නයි ඉතුරු වුණේ. මේ 100 ගානකින් ළමයි දෙන්නයි ඉතුරු වුණේ. මල්ලිගේ පුතයි, ඒ වගේම තවත් ළමයෙකුයි. දැන් මේ දෙන්න අතර තමයි මේ තරඟේ තියෙන්නේ. ආහන ප්‍රශ්නේ ඕනෙමකට ඉස්සලම උත්තර දුන්න කෙනා තමයි එකෙන් දිනන්නේ. ඉතින් එදා දවසේදී මෙයා දෙවෙනිය වුණා. අනිත් ළමයා ඊට ඉස්සර උත්තරේ දුන්නා. එයාට හම්බෙච්ච තෑග්ග මොකද්ද? මං හිතුවා කප් එකක් දේවි කියලා. මං හිතුවා ෂීල්ඩ් එකක් දේවි කියලා. නැහැ. චූටි පුතාට දුන්න තෑග්ග තමයි මොලයක්. කොපවලින් හදපු මොලයක් තමයි දුන්නේ. බ්‍රේන් එක දුන්නා. දීලා කිව්වා මේ බ්‍රේන් එක ඔබ ආරක්ෂා කරලා වර්ධනය කරන්න කිව්වා. එතකොට අම්මේ තාත්තේ පුතේ දුවේ, ජීවිතය කියන්නේ ඇප්‍රිෂියේෂන් එකක්. ඒ අගේ කිරීම ඔබේ මොළයට ඔබ දුන්නොත් ඔබගේ ජීවිතේ පුදුම විදිහට වර්ධනය වෙනවා. චූටි පුතාගේ ජීවිතයට ඒ මොළේ දුන්නා. හදපු මොළේ දුන්නා. ඉස්සරහන් තියාගන්න කිව්වා. ඉතින් මෙයා තියාගත්තා. හැමදාම එයාගේ බ්‍රේන් එකට එයා මොනවද කියන්නේ, you are very powerful, you can take any decision, you are very sharp කියම කියනවා. කාටද කියන්නේ? එයාගේ මොළයට එයා කතා කරනවා හැමදාම. එයාගේ මොළයට දැන් කතා කරන නිසා එයාගේ ඉස්කෝලේ ප්‍රතිඵල එනකොට මල්ලි මට කතා කරලා කියනවා, අයියේ මට නම් හිතා ගන්නවත් බෑ. ඇයි ඒ? ඇවරේජ් එක 104යිලු. ඒ කියන්නේ ඔක්කොම සබ්ජෙක්ට්ස් වලට 100 ගානේ අරගෙන බෝනස් වශයෙන් 4කුත් දීලා. එතකොට දැන් කොහොමද මේ විදියට වෙන්නේ? තමාව තමා ඇප්‍රීෂিয়েට් කරලා, තමාම තවා අගය කරලා, තමාව තමා බූස්ට් අප් කරලා තියාගත්තේ නැත්නම් කාර්ය මේ දේ කරන්න බෑ. එනිසා දැන් අපි සමහර වෙලාවට අපිට තෑගි භෝග මේව ඔක්කොම දෙනවා. මම දන්නේ නැහැ, මගේ ජීවිතේ මම පළවෙනි වතාවටයි දැක්කේ තෑග්ගක් වශයෙන් මොලයක් හදපු එකක් දෙනවා. එතකොට දැන් මේ මොලේ හදලා නිකන් දුන්නේ නැහැනේ, තියාගෙන මේකට හැමදාම ඇප්‍රීෂিয়েට් කරන්නම කිව්වනේ. දැන් මේ ටෙක්නික් එක රත්තරනම් මේ තාත්තේ පුතේ දුවේ ඔබේ ගෙදර ඔබේ පුතාට මොලයක් හදලා දෙවිද? මොලේ ආකෘතියක් හදලා දෙවිද? මෙන්න මේ ඔබේ මොලේ මේ මෙතන තියෙන්නේ, මේක හැමදාම අගේ කරලා ලස්සනට ඔබ මේකට වර්ධනය කරන්න ඔබ කතා කරන්න කියලා දෙන්න. ජීවිතේ මොලේ කියන දේ ඇප්‍රීෂিয়েට් කරන්න මේ මොලේ ගන්න පුළුවන් වැඩ කොටස හරිම වැඩි. ඒ නිසා අපිට අද මොලේ නැති මිනිස්සෙක් වශයෙන් වැඩ කරන්න එපානේ. එහෙම නෙමෙයිද කියන්නේ? කෝ ඔයාගේ මොලේ කොහෙද තියෙන්නේ? අන්තිමට කියනවා මොලේ තියෙන්න ඕන තැන නෙමෙයි තියෙන්නේ. දැන් මොකද කරන්නේ? අපි මොලේ තමයි කන්ඩෙම් කරලා දාන්නේ. මොලේ නැති මිනිස්සෙක්. එනිසා අද ඉඳලා මොලේ කියන දේ කන්ඩෙම් කරන්නේ නැතුව හැමදාම මොලේට ඇප්‍රීෂিয়েට් කරන්න. එතකොට මේ මොලේ එක්ක සම්බන්ධ හැම හෝමෝනයක්ම එකතු වෙලා හරි තීන්දුව හරි වෙලාවට හරි ආකාරව ගන්න පුළුවන් කමක් ඇති වේවි. ක්ෂණිකව තීන්දුව ගන්න පුළුවන් වේවි. ඉතින් ඒ නිසා තතරනම් මේ තාත්තේ පුතේ දුවේ
ජීවිතයේ කිසිම දෙයක් නරග නැහැ. හැම දෙයක්ම හොඳයි. මේ මල්ලිගේ පුතා සමහර වෙලාවට පුංචි වෙලාවක් අරගෙන ගේම් ගහනවා. ගේම් ගහනකොට හරිම ස්පීඩ් ටක් 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 ගාලා උත්තරේ දෙනවා මේ ගේම් එකට. මං හිතුවා මුලේ ට්‍රේන් කරපු විදිය මේ ඉක්මනට උත්තර දෙන්න පුළුවන් හැකියාවක් ඔබේ මගේ ජීවිතය ඇතුළේ තියෙන්නට ඕනේ. එදාට තමයි ඔබේ මගේ ජීවිතය සාර්ථක වෙන්නේ. ඔබට ප්‍රාර්ථනා කරනවා එවැනි සාර්ථක ජීවිතයක් පෞද්ගලිකව ඔබත් ගත කරලා ඔබේ දරුවන්වත් එතනට ට්‍රේන් කරන්න ඔබට ජීසු පිටයි.